පාස්කු ප්‍රහාරය පිළිබඳව මම හිතන්නේ මේ ප්‍රහාරයේදී ආණ්ඩුව දෙසට ඇඟිල්ල එල්ලවෙන එක වළක්වන්න නම් තමුන්නාන්සලා විසින් මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු නිශ්චිත කරුණු පහක් තියෙනවා. පළමු කරුණ තමයි වවුනතු ප්‍රදේශයේදී පොලිස් නිලධාරී දෙදෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව පසුව එළිදරව් උනාය සහරල්ලා කණ්ඩායම විසින් ඝාතනය කරන ලද්දේ කියලා. නමුත් එය LTT සංවිධානයේ දෙසට හිටපු LTT ක්‍රියාකාරීන් දෙසට යොමු කරන්න කටයුතු කරේ කවුද? ඒක කියන්න ඕන. මොකද ඒ වවුනතු ප්‍රහාරය නොවැම්බර් මාසේ 30 වෙනිදා සිද්ධ වෙන්නේ. එතකොට අර දින 52 ආණ්ඩුව ඇතුළත මේක සිද්ධ වෙන්නේ. එහෙමනම් ඒ වෙලාවේ අත්අඩංගුවට ගැනීමට හැකි වුණා නම් මෙවැනි ප්‍රහාර සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එම ප්‍රහාරයේ ඇයි පැරණි හිටපු LTT සංවිධානය දිසට යොමු කිරීම සඳහා හිතාමතාම සැලසුම් කරාද? දෙවෙනි ප්‍රශ්නය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාහරන් ඇතුළු කණ්ඩායමට හමුදා බුද්ධ්‍යාංශ විසින් වැටුප් ලබා දුන්නු බව වාර්තා වී තිබෙනවා. ඒ වැටුම් ලබා දෙනු ලැබුවේ කවුරුද? ඒ වැටුප් ලබා දීම සඳහා නිර්දේශ කළේ කවුරුද? වැටුප් ලබා දුන්නේ කවර පිරිස වෙතද කියන එක මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕන. තුන්වෙනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විශේෂම ටාජ් සමුද්‍ර හෝටලේ ප්‍රහාරයට ආපු පුද්ගලයා එම ප්‍රහාරය ඔහුට කරගන්න බැරි නිසා ඔහු දෙහිවල ප්‍රදේශයේ පල්ලියකට යනවා. පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ නවාතැම්පලකදී පුපුරා ගැනීමක් සිදු කරනවා. හැබැයි ටාජ් සමුද්‍ර හෝටලේ සිට ඔහුගේ පිපිරීම දක්වා කාලය ඇතුළත බුද්ධ්‍යාංශ නිලධාරීන් එම පුද්ගලයාගේ ගෙදර යනවා. එහෙමනම් මොකද එතකොට එළිදරව් වෙලත් නැහැ, ප්‍රහාරයට ලක් වෙලත් නැහැ, නම ඇවිල්ලත් නැහැ. එනම් බුද්ධ්‍යාංශ නිලධාරීන් ඒ ගෙදරට ගියේ කොහොමද? ඒක මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ ස්වයංඝාත කණ්ඩායම් සතුව තිබී සොයා ගන්න ලද සහ FBI විමර්ශකයන් විසින් අනාවරණය කරගත් අන්තර්ජාල කෙටුම්පත් ලිපිනේ සහිත පරිගණක පාවිච්චි කළ ලද පුද්ගලයා කවුද? ඒක මේ පාර්ලිමේන්තුවට කියන්න. අවසානයේදී පාස්කු ප්‍රහාරයෙන් පසුව එහි වගකීම බාර ගන්නා ලෙස ISIS සංවිධානයට පෙළඹීම සඳහා මෙහි සිට කතා කරන ලද පොඩි සහරාම් කියන පුද්ගලයාට ඔහුගේ දුරකථන ඇමතුමට පොලිසිය හෝ රාජ්‍ය බුද්ධි සේවය නිලධාරියෙක් කතා කොට තිබෙනවාද මෙය ISIS සංවිධානයේ පිළිගැනීමක් ලෙස බාර ගන්න කියලා. මේ කරුණ පහට පිළිතුරු දෙන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.